මට නோන රෑ කොළහට විතර නිධන කාම්ம்பරයට என்ன කිව්වා. සුපිරිකෝටිපතිබ්‍යාපාරික්‍යාව ගාතනය කළ හැටි සේවකයා පොලිසේදී வමරයි. “ ීගමුවේ සුපිරි ෝටිපති ව්‍යාපාරිකියකව සිටි තම විවාහක සැමියා නිවසේ සේවකයා සමග එක්ව ඔහු නිදානේදී අමා නුෂික ලෙස හුස්ම සිරකර ගාතනය කළ බව කියන මරණ කරුගය විවාහක බිරිද සහ ගාතනයට සහයදුන් සේවකයා, ජූනි මස තිස්වවැෙන දින දක්වා, රराක්ෂිත භන්ධනාගාර ගතකිනීමට මීගමුුව වැඩබලන මහිස්ත්‍රාත් නිෂේන්්‍ර ඒකනායක මහතා නියෝග කළේය. රිමාන් ාරයට පත්කළ සැකකරුවන් වයේ තිදරු මවක්වන E.A. පුුණ්්‍යා දීපානී අතුකෝරල බිලිඳද සහ සේමකයාවන මස්කෙලේ පදිஞ்சි මුත්තසාමී පලයන්ඩි නමට්‍යැන්යම්. මෙම සිබ්බියදී මරණයට පත්වූයේ මීගමුය සුපිරි කෝටිපති බ්‍යාපාරිකයෙකුව සිටි W.S. ශලීද්‍ර ප්‍රියදර්ශන පනාන්දු මහතායි. මෙම ව්‍යාපාරිකයා දෙදස් විස්සේ ඔක්ටොම්බර් මස තුන්වැනි දින නිදිහානේදී මරණයට පත්තිිය. මොහොමී ගමෝ කොළඹ පාර තෙල්වත්ත හන්දිීට නොදරින් පිටිමී පුර වීල් එලයිට්ස්මන් නැති මහාපරිමාණ ව්‍යාපාරික ආයතනය හිමිකරුුවිය. මියගේ ව්‍යාපාරිකයාගේ පස්්චාත් මරණ පරීක්ෂණය මී ගමෝ දිිස්ට්‍රික් රෝහලේදී සිදුකරන ලදී. එහිදී මියගිය අයගේ හිස තුළ ගෙඩියක් පුපුරායෑමින් මරණිය සිදුව ඇති බව නිගමනය කර ඇත. මෙම මරණය සැක සහිත මරණයක් බවත එම ව්‍යාපාරිකයාගේ පල්ලමු බිරිදේනම් කලින් බිරිද සහ ව්‍යාපාරිකයාගේ ඥාතිීන් පොලිස්පතිවරයාට සහ අදාළ වගකිවයුතු අංශ වෙත පැමිණිලි කොට ඇ. ඒ අනුව මී ගම්මෝ ජේෂ්ට පොලිස් අධිකාරී සාමන් සිගේරා මහතාගේ මෙහයවීම මත මීගම්මෝ මූලස්ාන ප්‍රධාන පොලස් පරීක්ෂක ඔබ්දය කුමාර බොඩ්ලඩ් මහතාගේ අධීක්ෂණය මත මීගමෝ පොලිසේ අපරාධ විර්ශණ අංශ ස්ථානධීපද. පොලිස්පරක්ෂක J.MMS ජයනාත් මහතා විසින් නැවත විමර්ශනයක් ආරම්භ කර ඇත එහිදේ මියගේ ව්‍යාපාරිකයාගේ බෙලිද සහ සේවකයා සැකපිට අත්තඩංගුවට ගෙන ඇත දීර්ග ලෙස ප්‍රශ්න කිරීමේදී සැකකාර සේවකයා පොලිසිට පාපොච්චාරණයක් කර ඇත එහිදී සේවකයා ප්‍රකාශ කර ඇත්ටේ ව්‍යාපාරිකයා මෙයගිය දිනෙන් රාත්‍රී එ කොළ හට පමණ සැකකාර ව්‍යාපාරිකයාගේ බිරිද තමාව ව්‍යාපාරිකයා නිදන කාමරයට කැද වූ බවත් පසුව ව්‍යාපාරිකයාගේ බිරිධගේ ලබාදුන් උපදෙස්මත කොට්ටයකින් මූුණවසා තද කර හුස්ම සිරකර බවත් එම අවස්ථාවේ ව්‍යාපාරික බිරිද තම සැමියගේ කකුල් සිරකර අල්ලා සිටි බවත් සේවකයා පොලිී සිට ප්‍රකාශකර ඇත. මෙහිදී පස්්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව වෛදිවරයාගෙන් ඇතුළු ව්‍යාපාරිකයාගේෙන් ඥාතිීන්ගෙන් කට උත්තර ලබාගෙන ඇත. මෙහිදී සැකකාර බෙරිද තම සැමියා ඝාතනය කළ බවට එල්ල වී ඇතිචෝ දෙ නාව ප්‍රතික්ෂේප කර ඇත. මුෘත ශරීරය මීහිදන් කළ ස්ථානයට පොලිස් මුර දමා ඇති අතර මුත ශරීරය ගොඩ ගැනීමට නියමිතයි. මී ගමෝ ජේෂ්ට පොලිස් අධිකාරී සමන්සිගේරා මී ගම්මු මෝලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උදය කුමර වොඩ්ලජන මහත්වරුන්ගේ අභිීක්ෂණය මත මී ගම අපරාධ විමර්ෂණ අංශය ස්ථානාධීපති පොලිස් පරික්ෂක ජ.MSස් ජයනාත් මහතා ලිමර්ශණ කටයුතු පැවැත්වී වැඩි දුරවී භහගය ජෝනි මස තිස්වනිදින පැවැත්වේ.